හැම පුංචි බබෙක්ගේම මුල්ම හිනාවත් සමග අලුත් සුර දූතයෙක්ගේ ජීවිතේ පටන් ගන්නවා. ස්වභාව ධර්මයට පැහැය ලබා දෙන්නේ, ඍතුවෙන් ඍතුවට පැහැයන් වෙනස් කරන්නේ, ආලෝකය දෙන්නේ, සත්තුන්ට ඇවිදින්න, පීනන්න, පියාඹන්න කියලා දෙන්නේ මෙන්න මේ සුර දූතය. ඉතින් මේ සුර දූතයන්ගේ ලෝකයේ රජිනිය තමයි ක්ලේරියන් රජිනිය. ඒ වගේම අලුතින් එන හැම සුර දූතයෙක්ටම කුමක් හෝ සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඔවුන්ගේ හැකියාව හඳුනාගත යුත්තේ ඔවුන් විසින්මයි. ඒ සඳහා රජිනිය ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා. ඉතින් එහෙම පුංචි බබෙක්ගේ මුල්ම හිනාවෙන් සුරංගන නිම්නයට පැමිණි පුංචි දඟකාර සුර දූතිය ටින්කබෙල් ගැන කතාවයි මේ. ඇය ලෝකුරු සුර දූතියක්. ඉතින් ඇයට මුලින්ම හමුවන යාළුවෝ දෙන්න ක්ලෑන් කාබබල් ඇයව සුරංගන නිම්නය පුරා රැගෙන යනවා. සුරංගන නිම්නයට ටින්කබෙල් එන්නේ සුන්දර කාලයක. මොකද ඒ වන විට ඍතු වෙනස් වෙන්න ළඟයි. හැම ඍතුවකටම ගැලපෙන රාජධානි හා ඒ වායේ සිටින සුර දූතයන්ට පැවරුණු රාජකාරි මේ හැම දෙයක් ගැනම ක්ලෑන් කා බබල් ටින්කබෙල්ට පෙන්වනවා. ටින්කබෙල් මේ හැම දෙයකින්ම මවිතයට පත් වෙනවා. අවසානයේ ක්ලෑන් කා බබල් ටින්කබෙල්ව රැගෙන යන්නේ ඔවුන්ව අයිති තැනට. ඒ තමයි ලෝකුරු සුර දූතයන්ට අදාළ තැන. ටින්කබෙල් එන බව දැනගෙන ඔවුන් ටින්කබෙල්ට ඉන්න ගෙදරකුත් හදලයි තිබුණේ. ඒක නම් ගොඩාක් ලස්සනයි. ඇයට අවශ්‍ය හැම දෙයක්ම ඔවුන් ඒ තුළ සූදානම් කරලා තිබුණා. ඉතින් ටින්කබෙල්ට කරගන්න ඉතුරු වෙලා තිබුණේ ඇය වෙනුවෙන් ඔවුන් සූදානම් කර තිබුණු ඇඳුම ඇයගේ ශරීරයේ ප්‍රමාණයට අනුව වෙනස් කර ගැනීම විතරයි. ඇයට ගැළපෙන ලෙස ඇඳුම සකසාගත් ටින්කබෙල් ක්ලෑන් කා බබල් පැවසූ පරිදි වැඩපළ වෙත පැමිණියේ මේරි සුරංගන හමුවීමටයි. මේරි සුරංගන තමයි ලෝකුරු සුර දූතයන්ගේ පාලිකාව. ඉතින් ඇය ටින්කබෙල්ව ආදරයෙන් පිළිගන්නවා. ක්ලෑන්ට හා බබල්ට පැවරී තිබුණු කරත් අලුත් වැඩියාව අවසන් වූ පසු එය බාරදීම සඳහා පිටත්ව යන ඔවුන් දෙදෙනා සමඟ ටින්කබෙල්ටද යාමට හැකියාව ලැබෙන්නේ අහම්බෙන්. මේ කරත්තය ඉදිරියට ගෙන යන්නේ චීස් කියන මීයා. කරත්තයෙන් ටික දුරක් ගමන් කරන විට දුවන කටුපඳුරු රාශියක් ඔවුන් ඉදිරියට වේගයෙන් පැමිණෙන දුටු චීස් බියට පත් වී කරත්තයද ඇදගෙන වේගයෙන් දුවන්නට පටන් ගත් අතර ඔවුන් නැවතුනේ විශාල ගසක හැපීමෙන් අනතුරුවයි. මේ මොහොතේ තමයි එතනට එන සිල්වමිස්ථා ටින්කබෙල් මුණගැහෙන්නේ. ඒ වගේම සිල්වමිස්ගේ යාළුවන් ඔවුන් සොබාදම් සුර දූතයින්. සිල්වමිස්ට් වගේම එයාගේ යාළුවොත් ගොඩක් කරුණාවන්ත අය. ඉතින් ඔවුන් ටින්කබෙල්ගේ මිතුරන් බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. නමුත් කරත්තය බාර දීමට අවශ්‍ය නිසා ක්ලෑන් කා බබල් සමග ටින්කබෙල්ද ඉදිරියට යා යුතු බැවින් ඇයට සිල්වමිස්ට් හා ඇගේ මිතුරන්ට සමුදීමට සිදු වෙනවා. ඉදිරියට යන ඔවුන්ට අතරමඟදී විඩියා කියන වේග පියාසර සුර දූතිය හමු වෙනවා. ඇය පරාග එකතු කරමිනුයි ඉන්නේ. ටින්කබෙල්ට ඇය හා මිතුරු වීමට උවමනා වෙනවා. ක්ලෑන් කා බබල්ට මොහොතකට සමුදී ටින්කබෙල් යනම විඩියා හමු වීමට. හැබැයි විඩියා කියන්නේ අනෙක් සියල්ලන්ටම වඩා වෙනස් කෙනෙක්. ඇය හරිම අහංකාර සුර දූතියක්. ඇයට තිබුණු සුවිශේෂී හැකියාවන් නිසා ඇය උඩඟු වෙලයි හිටියේ. ඉතින් ටින්කබෙල් හිතපු විදියට විඩියා ඇය සමග මිතුරු වෙන්නේ නම් නැහැ. ඔවුන් දෙදෙනාගේ සංවාදය අවසන් වෙන්නේ ලෝකුරු සුර දූතයන්ගේ විශේෂත්වය ඔප්පු කිරීමට ප්‍රධාන දේශයට ගිය පසු තමන්ට හැකි බවට ටින්කබෙල් විඩියාට අභියෝග කරමිනි. අමනාපයෙන් දෙදෙනා සමුගන්නා අතර තරහින් වෙනතකට පියාසර කරන ටින්කබෙල්ට මුහුදු වෙරළේ හිරු එළිය වැටි දිලිසෙන යමක් දක්නට ලැබෙනවා. ඒ අසලට ගිහින් බලන ටින්කබෙල්ට නැති වුණ දේවල් හමු වෙනවා. ඇය ඒ සියල්ල එකතු කරගෙන නැවත ලෝකුරු සුර දූතයන්ගේ වැඩපොළ වෙත පැමිණෙනවා. ක්ලෑන් කා බබල් ටින්කබෙල් රැගෙන පැමිණි දේවල් පිරික්සා බලනවා. බබල් ඇයට පවසනවා මේ නැති වුණ දේවල් එන්නේ ප්‍රධාන දේශයෙන් බව. ඒ වෙලාවේ එතනට එන මේරි සුරංගන දකිනවා ටින්කබෙල් ගෙනවිත් තිබෙන දේවල්. ඇය ඒ සියල්ල රැගෙන යන්නේ කුණු ගොඩවල් සමග කාලය නාස්ති නොකරන ලෙස ටින්කබෙල්ට අවවාද කරමින්. එසේම වසන්ත කාලයට සූදානම් කළ දේවල් පිළිබඳ රජිනගේ පරීක්ෂණයට සූදානම් වන ලෙසද මේරි සුරංගන ඔවුන් තිදෙනාට අවවාද කරමිනුයි එතනින් පිටව යන්නේ. ඉතින් මේ හැම දෙයකටම ආගන්තුක ටින්කබෙල් අනෙක් අයමෙන් තමන්ගේ හැකියාව පෙන්වීමට මේ අවස්ථාවක් කරගන්නවා.
සුරංගන නිම්නයේ සියලුම සුර දූතයින් වසන්ත කාලය වෙනුවෙන් තවන්ට පැවරුණු වගකීම් වෙනුවෙන් කාර්ය බහුල වෙලයි ඉන්නේ. ඉතින් පිළිගැනීමේ වාදනයත් සමග රජිනිය පරීක්ෂණය සඳහා පැමිණෙනවා. දැන් සුරංගන නිම්නයේ සියලුම සුර දූතයින් බලා සිටින්නේ සදා පුෂ්පය පිපුණු විගස ප්‍රධාන දේශයට වසන්ත කාලය රැගෙන යාමටයි. මේ මොහොතේ ටින්කබෙල් කලබලයෙන් දිවෙනවා ක්ලේරියන් රජිනිය අසලට. ටින්කබෙල්ට ඕන කරන්නේ ඇයගේ නිර්මාණ ක්ලේරියන් රජිනියට පෙන්වීමටයි. ඇතමුන්ට තරමක් නොරිස්සුම් වුවත් ක්ලේරියන් රජිනිය නම් ටින්කබෙල්ගේ දඟකාරකම් ගැන කිසිවිටකත් කෝපයට පත්ුනේ නැහැ. ටින්කබෙල් තමන්ගේ නිර්මාණ සියල්ලන් ඉදිරියේ ඉදිරිපත් කළත් ඒවා සාර්ථක වුණේ නම් නැහැ. ඒ වගේම ටින්කබෙල් ඒ වන විටත් දැනගෙන හිටියේ නැ ලෝකුරු සුර දූතයන්ට ප්‍රධාන දේශයට යාමට නොහැකි බව. ඉතින් ක්ලේරියන් රජිනිය ටින්කබෙල්ට අවබෝධ කරලා දෙනවා ප්‍රධාන දේශයට යන්නේ සුබාදම් සුර දූතයන් බවත් ලෝකුරු සුර දූතයන්ට වැඩ තිබෙන්නේ සුරංගන නිම්නයේ පමණක් බවත්. ඉන්පසු ටින්කබෙල් එතනින් නික්ම යන්නේ ඉතාමත් කනගාටුවෙන් සවම ඇය දෙස බලා සිටියදී. නැවත ටින්කබෙල් වැඩපළට යන විටත් මේරී සුරංගන එහි රැඳී සිටිමින් සුපුරුදු පරිදි ඇයට පැවරී ඇති රාජකාරීන්වල නිරත වෙමිනුයි ඉන්නේ. මේරී සුරංගන ටින්කබෙල්ට තවදුරටත් පැහැදිලි කරලා දෙනවා ඇයට ප්‍රධාන දේශයට යාමට නොහැකි බවට හේතු සහිතව. ඉතින් ටින්කබෙල් කනගාටුවෙන් යුතුව තනිවම කල්පනා කරමින් ඉන්න අතරේ ඇයට අලුත් අදහසක් එනවා. ඇය සිල්වමිස්ත් හා ඇගේ යාළුවන් හමුවීමට ඔවුන් සොයා යනවා. ඒ වන විට ඔවුන් මායා කුඩු ලබා ගැනීමට ටෙරන් සිටින ස්ථානය වෙත ගොස් තිබුණා. මේ මොහොතෙත් ඔවුන් කතා කරමින් හිටියේ ටින්කබෙල් පත් වූ අපහසුතාවය ගැන අනුකම්පාවෙන්. ඔවුන් ටින්කබෙල් ගැන දුක්ුණා. මේ මොහොතේ ඔවුන් බලාපොරොත්තු නොවූ පරිදි ටින්කබෙල් එතනට පැමිණියේ ඉතාම කලබලයකිනුයි. ඇය පැමිණ මිතුරන් හතර දෙනාට පවසනවා ඇය තවදුරටත් ලෝකුරු සුර දූතියක් වීමට අකමැති බව. එසේම ඇය ඉල්ලීමක් කරනවා ඔවුන්ගේ හැකියාවන් තමන්ටද උගන්වන ලෙස. ටින්කබෙල්ට තවදුරටත් ඕන වෙන්නේ තමන්ට සොබාදහම සමග වැඩ කිරීමට හැකි බව ක්ලේරියන් රජිනියට ඔප්පු කිරීමෙන් වසන්ත ඍතුව සඳහා ප්‍රධාන දේශයට යාමට අවසර ලබා ගැනීමටයි. ඉතින් සිල්වමිස්ට් හා යාළුවන් තිදෙනා කැමති වෙනවා ටින්කබෙල්ට උදව් කරන්න. ඒත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නම් නෑ. පසුදින උදා වෙන අතර බබල් හා ක්ලෑන්ට් සුපුරුදු පරිදි තමන්ට පැබරුණු වැඩවල නිරත වන අතර ටින්කබෙල් තවමත් කනස්සල්ලෙනු ඉන්නේ. ඇය එදිනද යනවා මිතුරන් සොයාගෙන. එදිනත් පෙරදිනයේ මෙන්ම ඇය උත්සාහ කරන කිසිවක් සියල්ල සාර්ථක වෙන්නේ නෑ. ඒ සියල්ලකින්ම සිදුවන්නේ අනෙක් අයට කරදරයක් විතරයි. දවස අවසානයේ මුහුදු වෙරළට ගොස් තනිවම කාලය ගත කරමින් සිටින ටින්කබෙල්ට එදිනත් පෙර දිනයක මෙන් නැති වුණ දේවල් හම්බ වෙනවා. ඇය එම කොටස් එකතු කර කැඩුණු නිර්මාණය නැවත සකස් කරනවා. ඇත්තෙන්ම ඒ සාර්ථක වෙනවා. මේ සියල්ලක් දෙසම බලා සිටින මිතුරන් හතර දෙනා ටින්කබෙල් අසලට පැමිණෙන්නේ ඇයගේ හැකියාවන් අගය කරමිනුයි. ඔවුන් ටින්කබෙල්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා ඇය සාර්ථක වෙන්නේ ලෝකුරු වැඩ තුලින් බව ප්‍රධාන දේශයට යාම අමතක කර තමන්ගේ හැකියාවට ඉඩ දෙන ලෙසද ඔවුන් පවසනවා. නමුත් ටින්කබෙල්ගේ අදහස නම් තවමත් වෙනස් වී නැහැ. ඇය ඔවුන්ට පවසනවා ඇයට අවශ්‍ය වෙන්නේ මේ සියලු දේවල් පැමිණෙන ප්‍රධාන දේශය තමන්ට දැක ගැනීමට උවමනා බවයි. ටින්කබෙල් කිසිවක් අවබෝධ කර නොගන්නා බැවින් මිතුරන් තිදෙනා නිහඬවම එතනින් නික්ම යනවා. ඔවුන්ගෙන් තවදුරටත් උපකාර නොලැබෙන බැවින් ටින්කබෙල් මීළඟට යන්නේ විඩියා හමුවීමටයි. ඇය විඩියාගෙන්ද ඉල්ලීමක් කරනවා ඇයගේ හැකියාවන් පුරුදු කරන ලෙසට. තවදුරටත් ටින්කබෙල් විඩියාට පවසනවා තමන්ගේ මිතුරන් තමන්ට පුහුණු කිරීම අත්හැර දැමූ බව. මුලින්ම මේ ප්‍රතික්ෂේප කළත් පසුව ටින්කබෙල් පැවසූ දේවල් නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ විඩියා ඊට එකඟ වුණේ ටින්කබෙල් සමග ඇයට තිබූ තරහ පිට කිරීමට ඇයව කරදරයක පැටලීමට අදහස් කරගෙනයි. තින් පසුදින උදෑසන විඩියා ටින්කබෙල්ව දුවන කටුපඳුරු ඇල්ලීමට යවනවා. විඩියාගේ කපටි අදහස් ගැන නොදන්නා ටින්කබෙල් චීස් කියන මීයත් එක්ක කටුපඳුරු ඇල්ලීමට යනවා. අවසානයේ සිදුවන්නේ විඩියා දනු සිතූ විනාශයක්. දුවන කටුපඳුරු මුළු භූමියම විනාශ කරමින් වසන්ත ඍතුවට සූදානම් කළ සියල්ලද විනාශ කරමින්
සුරංගන නිම්නය පුරා දුව යනවා. සිදු වූ විනාශය නිසා ප්ලේරියන් රජනිය පැමිණ මේ කෙසේ සිදු වුණු දෙයක්දයි සියල්ලන්ගෙන් විමසන අතර තෙංකබෙල්ලේ තමන් අතින් සිදු වූවක් බව පිළිගෙන සමාව අයදිනවා. ක්ලේරියන් රජනියගේ නිවහනට රැස්වන සියලූ මෘතුන්වල ප්‍රධානීන් සිදු වූ විනාශයට විසඳුමක් සෙවීමට සාකච්ඡා කරන අතර ඔවුන් කිසිවෙකුට සාර්ථක විසඳුමක් ලැබෙන්නේ නැහැ. ක්ලේරියන් රජනිය මේරි සුරංගන කැඳවා මේට කළ හැකි යමක් තිබේදයි විමසන අතර මේරි සුරංගනගේ පිළිතුර වන්නේද විසඳුමක් නැති බවයි. සිදු වූ විනාශය පිළිබඳ කනගාටුවෙන් විසඳුමක් සොයා ගැනීමට නොහැකිව සියලු දෙනා කම්පාවඩපත් වී සිටින අතර ටින්කබෙල් තීරණය කරනවා සුරංගන නිම්නයෙන් පිටව යාමට. ඇය ඒ සඳහා ටෙරන්ස් හමුවට යන්නේ මායා කුඩු ලබා ගැනීමටයි. ඉන් පසු ඇය නැවත වැඩපොළ වෙත යන අතර ඇයගේ තනියට එහි සිටින්නේ චීස් පමණයි. ඇය තමන්ටම දොස් පවරා ගනිමින් සිටින අතර ඇය දකිනවා තමන් පෙර දිනයක එකතු කරගෙන පැමිණි නැති වූ දේවල් ගබඩාව තුළ තිබෙන බව. ඉතින් ටින්කබෙල් ඒ සියල්ල නැවත පිටතට ගන්නේ ඇයට පැමිණි අලුත් අදහස නිසයි. මේ මොහොතේ ක්ලේරියන් රජනිය සියල්ලන් හමුවට පැමිණෙන්නේ වසන්ත ඍතුව නියමිත කාලයට සිදු කිරීමට නොහැකි වීම පිළිබඳ ඛේද ජනක පුවත දැනුම් දීමටයි. සදා පුෂ්පයේ පසුදින පිපීමට නියමිත බැවින් ප්‍රධාන දේශයට යාමට නොහැකි වන බව ඇය සියල්ලන්ටම පවසා සිටියා. ටින්කබෙල් මේ මොහොතේ එතනට පැමිණ තමන්ට එය නිවැරදි කළ හැකි බව රජනිය ඉදිරියේ පවසා සිටි අතර ඇය ඒ සඳහා රජනියගෙන් අවස්ථාව ඉල්ලා සිටියා. ඉන් පසු කුරුමිනියන් පාට කිරීමේ නිරතව සිටි සුර දූතිය අසලට ගිය ටින්කබෙල් ඇයට එක් කුරුමිනියක් පාට කිරීමට කොපමණ වේලාවක් ගතවන්නේ දැයි විමසා සිටියා. ඇයගේ පිළිතුර වුණේ ඒ සඳහා ඇයට මිනිත්තු 10ක් 15ක් ගතවන බවයි. ඉන් අනතුරුව කුරුමිනියෙක් අසලට ගිය ඇය තමන් අතැති තමන්ගේම නිර්මාණයක් වන යන්ත්‍රය උපයෝගී කර ගනිමින් මිනිත්තුවක්වත් ගත නොකර කුරුමිනියා පාට කර පෙන්නුවේ සියල්ලන් පුදුමයට පත් කරමිනුයි. ඉන්පසු තමන්ට මේ ආකාරයෙන් සියලුම වැඩ පහසුවෙන් හා ඉක්මනින් කර ගැනීමට හැකි යන්ත්‍ර නිර්මාණය කිරීමට හැකි බවත් ඒ සඳහා තමන්ට සැලැස්මක් තිබෙන බවත් පෙන්වමින් ටින්කබෙල් තමන්ගේ සැලැස්ම ක්ලේරියන් රජිනියට හා අනෙක් සියලුම දෙනාට ඉදිරිපත් කර සිටියා. මේ මොහොතේ ටින්කබෙල් පිළිබඳ ඉරිසියාවක් ඇති වූ විඩියා එතනට පැමිණියේ ටින්කබෙල්ට බාධා කරමිනුයි. විඩියා සියල්ලන් ඉදිරියේ මේ ටින්කබෙල් නිසා සිදු වූවක් බවට චෝදනා කරමින් ඇය පවසන දේවල් කිරීමට එකඟ නොවිය යුතු බව පවසා සිටියා. ඒත් ටින්කබෙල් තවදුරටත් පැවසුවේ තමන්ට එම වරද නිවැරදි කළ හැකි බවයි. මේ මොහොතේ දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වුණු අතර තරහෙන් පුපුරමින් සිටි විඩියාට තමන් ටින්කබෙල්ට දුවන කටුපඳුරු ඇල්ලීමට පැවසූ බව කියවුනේ නොදැනීමයි. එයින් සියල්ලන්ම දැනගත්තා මේ විනාශයේ මුල විඩියා සිටින බව. ක්ලේරියන් රජනිය හැම කටුපඳුරක් මැල්ලීමට විඩියාට නියෝග කළේ ඇය කළ වරදට දඬුවමක් ලෙසයි. ඉතින් ටින්කබෙල් නැවතත් තමන්ගේ සැලැස්ම පැහැදිලි කළේ තමන් ලෝකුරු සුර දූතියක් බව පිළිගනිමින්. මේරි සුරංගන, ක්ලේරියන් රජනිය සහ ටින්කබෙල්ගේ යාළුවන් එයින් ගොඩාක් සතුටට පත් වුණා. ටින්කබෙල්ගේ යාළුවන් ඇයට උදව් කිරීමට ඉදිරිපත් වුණේ හරිම සතුටින්. සුරංගන නිම්නයේ සියලුම සුර දූතයින්ගේ සහයෝගය ටින්කබෙල්ට ලැබුණු අතර රැය පහන් වන විට ඔවුන් වැඩ සියල්ලම අවසන් කරනු ලැබුවා. සදා පුෂ්පය පිපෙන විට වසන්ත ඍතුවට සියල්ලන්ම සූදානම් වෙලයි හිටියේ. ක්ලේරියන් රජිනිය ඒ පිළිබඳව ටින්කබෙල්ට ප්‍රශංසා කරන්න අමතක කළේ නැහැ. ඉතින් සිල්වමිස් ක්ලේරියන් රජනියගෙන් ඉල්ලා සිටියේ ටින්කබෙල්ටද ඔවුන් සමග ප්‍රධාන දේශයට යාමට අවසර ලබා දෙන ලෙසයි. නමුත් ඒ වන විට ටින්කබෙල් ඒ අදහස අතහැරලයි තිබුණේ. මේ මොහොතේ ටින්කබෙල් මුහුදු වෙරළේදී නැවත සකස් කළ කැඩුණු නිර්මාණය එතනට රැගෙන ආවේ බබල් හා ක්ලෑන්ක් විසිනුයි. ඉතින් මේරි සුරංගන පවසා සිටියේ එය තමන්ටද කළ නොහැකි වූ දෙයක් බවයි. ටින්කබෙල්ට තිබෙන්නේ සුවිශේෂී හැකියාවක් බවත් පැවසූ මේරි සුරංගන එම නිර්මාණය ලැබෙනතුරු බලා සිටින පුංචි ළමයා වෙත එය රැගෙන ප්‍රධාන දේශයට යාමට ටින්කබෙල්ට අවස්ථාව ලැබෙන බව කියා සිටියේ ක්ලේරියන් රජනියගේද අනුමැතියෙන් යුතුවයි. ඉන් සතුටට පත් වූ ටින්කබෙල් ක්ලේරියන් රජනියට ස්තුති කළ අතර මේරි සුරංගනව වැළඳගත්තේ සෙනෙහසෙන් යුතුවයි. ඉතින් ඔවුන් වසන්ත ඍතුව රැගෙන ප්‍රධාන දේශය වෙත පියාසර කළේ ඉතාම සතුටින්. ළඟදීම නැවතත් ලස්සන චිත්‍රපටයක් සමගින් හමුවෙමු. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේම මේ වගේ තවත් ලස්සන චිත්‍රපටි දැමූ ගමන් ඔයා වෙතට ගෙන්න ගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.